උසස්මල 2026 ගණිත විද්‍යා වාණිජ කලා තාක්ෂණ වේදේ ආරම්භයේ වැය 22 උදේ 8:30 ට සිසුල් කරත්නපුර. අපි කාටුන් බලමු. හසන්ත විජේනායකගේ හුරේර කාටුනිය මේ ශ්‍රී ලනිප සුද්ධ කරනවා කියලා විජේදාස කියනවා. ඒ කියන්නේ මෛත්‍රී වෙලවන්න දහදන්නේ අද දවසේ හුරේර අනේමයි. අංජනගේ කාටුන් එක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුද්ධ කරනවා කියලා විජේදාස කියන්නේ. තව දෙයක් තියෙනවා සුද්ධ කරන්න. මොකද මෛත්‍රී සුද්ධ කළා මනේ ගියේ කියලා කියනකොට ජයරත්න වික්‍රමසිංහගේ Facebook එකෙන් කියන්නේ අඩේ අප්පා අපේ කොල්ලන්ට කෙල්ලන්ට ජනාධිපතිතුමා Wi-Fi දෙනවා කියලා කිව්වලු අප්පා. එහෙනම් දකුණේ කොල්ලන්ට කෙල්ලන්ට Wi-Fi bracelet දීලා ඉවර ඇති. ඒකයි දැන් උතුරටත් දෙනවා කියලා කියන්නේ. මෙන්න සරදම් ආර්ථික පරිවර්තන පනතිතා භයානකයි කියලා GL කියනවා. GL දැන් ආණ්ඩුවේ හිටියනම් ওই පනත පේන්නේ කොහොමද කියලා අනික් පැත්තට ඒකත් හොයන්න වෙනවා කියලා තමයි මේ කියන්නේ. මෙන්න උදේ විමලසිරිගේ කාටුනිය සහන මිලට ටෙලිකොම් ශ්‍රී ලංකන් ඔයිල් ඕන එකක් දෙනවා. හරි 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 පහුණාට කමන්නෑ විකුණ ගන්නයි ඕඩ ආවුඩ් ඔය විකුණලා දාන්න දැන් කියලා වෙලා මහින්ද මහත්තයත් කන්ට කියලා ගියාද. මේ අද කාටුනිය 2015 ජනාධිපතිවරණ වෙලාවේ ඔක්සගන් කර්මාන්ත ශාලාවක් ගේනවා කියලා කියපු, යහපාලන කාලේ ගේනවා කියලා කියපු, ගෙනාපු කර්මාන්ත ශාලාවකුත් නැති බොරු කියලා ඉවරලා රවට්ටි වීමක් කරපු එතුමා ගැන, එතුමගේ කට්ටිය ගැන ආපහු අලුතෙන් මොන කතාද කියලා තමයි මේ අහන්නේ. ඔක්සගන් එක මතක් කරලා මේ පාර ගේන්නේ ඔක්සගන් මේ ඉලෝන් මස් තමයි කියලා කියනවා වේදිකාවට. මෙන්න උස්සගෙනනවා රනිල් මහත්මයා ඉලෝන් මස්ක කියලා කියනවා. මේ පාර ටිකක් ඊටඩා ටිකක් ක්‍රමානුකූල. මොකද අපි දැක්ක හම්බ වෙනවා සාකච්ඡාවක් වගේ එකක් නොවුනත් සතුරු සාමීච්චයක දෙනවා. නෑ එහෙම වෙන්න පුළුවන් කියලා හිතන්න පුළුවන්. මෙන්න සමයන් මං ජනාධිපති වුණාම දිස්ත්‍රික්ක 25ම ජනාධිපති කාර්යාලය දානවා කියලා සජිත් කියනවා. ඒවටත් රෑට රෑට ඇවිල්ලා ජනේලෙන් එබිලා එයිද දන්නේ ඇල්ලු අද දිවයින කාටුඩෙන් කියන්නේ. මෙන්න ජනාධිපති කියනවා ඉලෝන් මස්ගේ සහයෙන් ලංකාවට Wi-Fi දෙනවලු. අනේ ඉතින් කාගේවත් සහය ඕනේ අපිට ෆ්‍රී Wi-Fi දීපු මිනිස්සයට නේද කියලා කියන්නේ මේ කාටුනේ. මෙන්න දාස මං පාර්ලිමේන්තුව ඇවිල්ලා අවුරුදු 54යි කියන්නේ වාසු සහෝදරයා. ඒ කාලෙත් වැඩියෙන්ම වලන් හේදුවේ මොන වලව්වේද? ඒ කාලෙන් වැඩිපුරම වලන් හොදපු නේද කළේ එක එක වලව්වල කියලා අහනවාද දවසේ. මේ අතර තමයි පොලිටිකල් කාටුනිය කියන්නේ අහසින් යන ගමන් කැරට් බෙදමින් ඉන්නවා කියලායි ජනාධිපති යන්නේ උතුරට හෙලිකොප්ටරෙන් මේ විදිහටයි කියලා ලංකාදීප කියනවා. මේ අතර පංචාවුධ කුමාරයාගේ කතාව කියලා කියන්නත් බෑ. පිරිවිතුරු හෙළවරු මේ කුමාරය කතාව කියන්නත් බෑ. දැන් පොහොට්ටු කුමාරය කියන්නත් බෑ. යුතු කමාර කම මේ කම ඔක්කොම අරගෙන පිංග ප්‍රින්ට් එක අරගෙන ආපු දිලිත් ජයවීර කුමාරයා දැන් ඉතින් ආයිබෝවන් ජනපතිවරණයට කියලා කිව්වලු වෙබ්බුවා කියන විදිහට. දවසේ 14 නම් කියන්නේ රටේ ලොකුම සන්ධානය අපේය. අමරවීරගේ ඉහමල් පිපේය. අරමුණ එහි දියවන්නා සැපේය. සංවර්ධනය කොහොමත් එන කපේය. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.